පෙන්ගිවියන්නේ දිනකට සාමය වගකීමෙන් රකගත යුතු කාලයයි. 30 වසරක යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ 14 වෙනි රණවිරු සැමරුම අද පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකයේ අභියසදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා කතානායකවරයා මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ඇතුළු රණවිරුවන් රැසක් මෙන්ම යුද්ධයේදී දිවිපිදු රණවිරුවන්ගේ ඥාතීන්ද සහභාගී වීමට නියමිතයි. මෙම විජයග්‍රහණයේ 14 වෙනි සැමරුම වෙනුවෙන් නිවුස් ෆස් තබන සටහනක් මේ. නිසව යුද්ධයකින් ලැබුණු රුධිර අද්දකීම් මරාගෙන මැරෙන ළමා සෙබළුන් තරුණී අවියට යටකල ගෙහෙනුන් මරාගෙන මැරෙන ළමා සොල්දාදුවන් වගේම තන තන වල දෙමු චුනි බටන් ජාත්‍යන්තරය පුරා ශ්‍රී ලංකාව ගැන මෙවු චිත්‍රය බිහිසුණු රට පුරා මුරකපුළු වැටුණා ජන ජීවිතයට අනවශ්‍ය සීමාවන් පැනපුණා. 30 වසරක යුද සාපෙන් ලද අද්දකීම් මුල් කොටගෙන ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සාමය උදෙසා යුද්ධයක් මෙහෙයවුවා. 2009 මැයි 19 වැනිදා ජාතිවාදී භීෂණය මුවහත් කළ යුද්ධය නන්දි කඩල් කලපුවේ නිහිතන් වුණා. මුර කපුලු කැළඹුණා. යාල්දිවි දුම්රිය දකුණට ආවා. දකුණේ සංවර්ධනය හා නිදහස උතුරට ගියා. නිදහස පැලපුණා. ජනතාව හිනේ වුණා. දැන් ගෙවී යන්නේ දිනකට සාමය වගකීමෙන් රකගත යුතු කාලයයි. උත්තරීතර සාමය රකගත හැක්කේ අලුතින් සිතන පුළුල්ව දකින පොදු හැඟීමෙන් ජීවත් වන ශ්‍රී ලාංකේය ජන පරපුරකටයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ නිවුස් ෆස්ට් YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.